මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකියද හැමෝටම ඇස් දෙකක් තියෙනවා. සමහරුන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඇස් දෙකම පේන හැමෝගෙමත් දැක්ම එක වගේ නැහැ කියලා අද ටෙලිවැකිය ආරම්භ කරනවා. සමහරුන්ට හොඳට පෙනුනට දැකපු දේ පේන දේ විග්‍රහ කරගන්න අමාරුයි. ඊයේ රාත්‍රියේ අවන්හලක රාත්‍රී ආහාරය ගන්න ගිහින් සිටි මධ්‍යම පාන්තික පවුලක් හිටියා. බැලු බැල්මට අම්මා තාත්තා තරුණ විවාහක පුතා බිරිඳ සහ කුඩා දියණියක් සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙක් ඒ දෙන්නා මිතුරන් විය හැකි. අවන්හලේ ටීවී එකේ දාලා තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවුස් ප්‍රවෘත්ති. ඒකේ ගියා අරගලකරුවන් අරලීගහ මන්දිරයට ජනාධිපති මන්දිරයට දෝ කොහෙද කරපු හානි. ඒ අතර වාරේ අර කණ්ඩායමේ හිටි වැඩි හිටියා. පියා ඒ ප්‍රවෘත්තියට ඌණ පූර්ණ එකතු කරන්න පටන් ගත්තා. අනුන්ගේ කතා අසා සිටීම කැත පුරුද්දක් වුණත් මාධ්‍යවේදියෙකු ලෙස සමහර විට එහෙම ඇහෙන කතා වැදගත්. තාත්තා එකතු කළ ඌණ පූර්ණේ තමයි මේ මහ කාලකන්ණි කුඩුකාරයෝ ටිකක්. බලන්නකෝ මේ තරම් මේ ඓතිහාසික බඩමුට්ටු විනාශ කරලා දාලා තියෙන කැත හැටි බලන්නකෝ. වටන දේවල් මේ හොරාගෙනත් ගිහිල්ලානේ, මුන් හොරකම් කරගෙන ගිහිල්ලානේ. හරි වටින චිත්‍ර වගේක් තිබ්බලු. ඒවත් මිසින් කියලා තමයි ආරංචිය. අනික මේ මුන්ගේ account වලට කෝටි ගානක සල්ලිත් ඇවිල්ලා. තාත්තා වක්කඩ කැඩුවා වගේ අරගල කරුවන්ව උද්ඝෝෂණ කරුවන්ව පතුරු ගහනවා. අනිත් අය හූමිටි තියෙනවා. නමුත් පුතා සිය කටහඬ අවදි කළා. ඔහු සමහර විට ඉංග්‍රීසිනුත් සිය පියාට විරෝධය පළ කරමින් කතා කළා. තාත්ති, ඔයා ඔය කියන දේ 100%ක් හරි නෑ. ඔයාගේ කතාවේ කවුරු හරි මොනවා හරි විනාශ කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම් ඒ අයට පනිෂ්මන්ට් එකක් දඬුවමක් දෙන්න ඕනේ. නමුත් ඔය තරම් ඓතිහාසික වටින දේවල් රජයේ සතුනම් රට සතුනම් ඇයි මේ එක මිනිහෙකු ඉන්න මන්දිරයක තියලා තියෙන්නේ? ඒවා කෞතුක වටිනාකමක් තියෙන දේවල්නේ. ඒවා කෞතුකාගාරයට දීලා රටටම බලන්න දෙන්න ඕනේනේ. ෆොරිනර්ස්ටට බලන්න දෙන්න ඕනේනේ. ඒකෙන් සල්ලි හොයාගන්න පුළුවන්නේ. තාත්ති, ඔයා දන්නවද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වැඩිම වටිනාකමක් ඇති චිත්‍ර බිස්නස් කරන කෙනා කවුද කියලා දන්නවද? තාත්තගේ උත්තරේ උනේ නෑ කියලා. කවුද? තිරුනඩේෂන්. තිරුනඩේෂන්ගේ බිස්නස් එක තමයි ලෝකේ ඉපැරණි වටිනා චිත්‍ර එකතු කරලා අලෙවි කිරීම. එයා තමයි නිරූපම රාජපක්ෂගේ මහත්තයා. කවුද දන්නේ දැන් තියෙන්නේ ඔය මාලිගාවල තිබුණු චිත්‍රවල ඔරිජිනල් පේන්ට් නෙමෙයි ඩුප්ලිකේට්ද කියලා? අනික තාත්තේ, රාජපක්ෂලා සහ අනිත් අය එයාලා මේ රටම බෑන්ක්‍රප් කළානේ. මේ රටම බංකොලොත් කරලා ඉවරයිනේ. තාත්ති, මේ කණ්ඩායම මොනතරම් හොරා කාලා තියෙනවද කිව්වොත්, ඇමරිකන් ඩොලර් බිලියන 19-20ක් විතර මේ රටින් පන්නලා තියෙනවා. දැන් අද මේ වද්ද තාත්තේ මාතෘකා මේ තමයි තරුණ පුතාගේ උත්තරේ. ඇත්ත ගාන රටෙන් පන්නපු මුදල මීට බොහෝ වැඩි බව තමයි අපේ විශ්වාසය. තාත්තා හූමිටි තිබ්බා මිසක් උත්තර දුන්නේ නැහැ. අනිත් වැඩිහිටියන් ටිකත් කොයි පැත්තට හිස වැනුවද කියලා තේරුනේ නැහැ. පොඩි එකාට තාම තේරෙන්නේ නැහැ. ඒකයි අප මුලින්ම කිව්වේ, ඇස් දෙකම තිබුණත් පේන දේ දකින්නට බැරි මිනිස්සුන්ගෙන් අපේ සමාජය පිරිලා කියලා. මීට පෙර, ඒ කියන්නේ රනිල් අගමැති හෝ ජනපති වෙන්නත් පෙර, අප කියූ කතාවක් අද යළි මතක් කළ යුතුවම තිබෙනවා. ඒ මේ අරගලකරුවන් සහ පොලිසිය ත්‍රිවිධ හමුදාවත් අතර ගැටුම් ඇති කරන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන් කියන එක. අප අරගලයේ උද්ඝෝෂණයේ නිරත අයට ඒ බව නිතර මතක් කළා. 1988-89 දන්නේ නැති අයට ඒ විනාශය මතක් කරන්නම්. 88-89 තරුණ නැගිටීම් ආයුධ සන්නද්ධ වුණා. තරුණ කැරලිකරුවන් අතින් එකක් වෙනකොට රාජ්‍ය ත්‍රස්තවාදය දෙක තුනක් කළා. ඒ සඳහා එදා මැති ඇමතුරුන් නිර්මාණය කරගත් එක එක පාට බලලුන් හිටියා. කහ බලල්ලු, රතු බලල්ලු, කොළ බලල්ලු වගේ ආදි වශයෙන්. සමහර පොලිස් නිලධාරීන්ගේ සේම හමුදාවේ ඉහළ නිලධාරණ අයගේ පවුල්වලට පහර දුන්නා, මරා දැමුවා. ඒ සියලු පහර දීම් අනිවාර්යයෙන්ම බැර වුණේ ආයුධ අතින්ගත් තරුණ කැරලිකරුවන් මතම තමයි. නමුත් සමහර අපරාධ පිටුපස සිටියේ රාජ්‍ය ත්‍රස්තවාදීනුයි. ඉතා සූක්ෂම ලෙස ඔවුන් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලය වුණේ තරුණ අරගලකරුවන්ව අල්ලාගත් සැනින් දසවදදී මරා දැමීම.
එක් පොලිස් නිලධාරියෙකු තම පවුලේ අයව ඝාතනය කළේ කැරලිකරුවන් කියලා ඉතා දැඩිව විශ්වාස කළා. කැරලිකරුවෙකු අල්ලාගත් සැනින් කනට පෑන තියලා කකුලෙන් පෑනට පහර දුන් බව ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. දැන් පෙරේදා අලුයම වූ ප්‍රහාරයත් සමග යළි පොලිසිය හා ත්‍රිවිධ හමුදාවෙත් මෙරට තරුණ අරගලකරුවන් සේම යම් සමාජ විරෝධියෙකුත් හමුදාව වෙනුවෙන් නිර්මාණය වෙමින් තිබෙනවා. පේන දෙයට වඩා වැඩි යමක් පේන දේ දැකීම තුළ ඇති බව අප වහා වටහා ගත යුතුයි. ලෝකේ පුරාම කුලි හමුදා ඉන්නවා. බැලූ බැල්මට නිල වගේ තමයි පේන්නේ. මේ බොහෝ අය හමුදාවෙන් ඉවත් වූ කණ්ඩායම්. මේ වන විට යුක්‍රේනයේ තුළ එවන් කුලි හමුදා බටින් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් මුදලට ජීවිතය පූජා කරමින් සටන් කරනවා. සැබෑවටම අපේ රට තුළත් එවන් කුලි හමුදාවන් ක්‍රියාත්මකද? අරගලකරුවන් අතර ඉන්න සමහර කැරලිකරුවන් කවුද? ගිනි තියන්න හදන, ගහ ගන්න හදන, මරා ගන්න හදන කැරලිකරුවන් කවුද කියන එකත් හඳුනගන්න ඕනේ. එදා LTTE වෙනුවෙන් සටන් කිරීමට ඉන්දියාවේ ඉඳලා ආපු ඉන්දියානු කුලි හමුදා බටින් සිටි බව අමතක කරන්න එපා. නිල හමුදාව සමග කුලි හමුදා බටින් ඉන්නවද? අරගලය අල කරන්න ජනපති රනිල් වගේම ඔය පාර්ලිමේන්තු ඉන්න අයගෙන් වැඩි පිරිසක් කැමති. මන්ද ගාලුමෝදර අරගලය තමයි දේශපාලනඥින්ට හැම දෙයකම යර්ස් කීමින් වැඳ වැටෙමින් තිබූ සමාජයට අලුත් හයියක් දුන්නේ වෙනස් කළේ. ඒ නිසාම ගාලුමෝදර අරගලකරුවන් සමග ඔය දේශපාලනඥයින් වැඩි පිරිසක් තරහයි, වෛරයි, විරුද්ධයි. රනිල් ගහපු ගැහිල්ලට ඒ අය හරි කැමැත්තෙන් අත්පොලසන් දෙනවා ඇති. රනිල් ගැස්සුවෙත් ඒ අයගේ හිතේ සතුට වෙනුවෙන්ම විය යුතුයි. එනිසා අප දැන් විශ්වාස කරන්නේ අරගලය අලකිරීමට උත්සාහ දරන අය හඳුනා ගැනීම, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අරගලකරුවන් සේම මේ සමාජය තුළ වෛරය වපුරා තරුණ මර්ධනයක් නිර්මාණය කිරීමට දරන උත්සාහය වහා හඳුනා ගත යුතු බවයි, නවතා ගත යුතු බවයි. ඒ සඳහා තවත් හුදු මාධ්‍ය ප්‍රකාශනවලට සීමා වෙන්නේ නැතිව ඍජුවම මේ ක්‍රමය නතර කර ගැනීමට පෙරමුණ ගත යුතුයි. ඒ කවුද? මෙහිලා අපට මේ වගකීම ඇති කණ්ඩායම් ලෙස පෙනෙන කීපයක් නම් කරන්න සූදානම්. පේන දෙයට වඩා දැකීමේ හැකියාව ඇති මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මීට පෙරමුණ ගත යුතුයි. මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව මුල් විය යුතුමයි. කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාවත්, ලංකාවේ අනිකුත් ක්‍රිස්තියානි නිකායනොත්, හින්දු මුස්ලිම් ආගමික නායකිනුත්, ඒ වගේම මේ රටේ බලගතුම ශක්ති වන නීතිඥ ප්‍රජාවත්, වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා බලවේග ඇතුළු විවිධ සමාජ ස්තරවල ප්‍රධාන බලපෑම් කණ්ඩායම් වහාම පෙරමුණ ගත යුතුයි. විශේෂයෙන්ම 71-89 නිර්මාණ අත්දැකීම් ඇති මේ වයෝවෘද්ධ වුණත් උන්නත් 1000යි මලත් 1000යි කියලා දේශපාලනය කරන මේ නඩයෙන් රට ලේවිලක් වීම වළක්වා ගත යුතුමයි. ඒ සඳහා වහාම පෙරට ආ යුතුයි. පේන දේ තුළ ගැඹුරු දැක්මක් වහා නිර්මාණය කරගත යුතුයි. එහෙම වුණේ නැත්නම් 71-88 හසල අත්දැකීම් ඇති මේ නින්දිත දේශපාලන නඩය යළි වදකාගාර බිහිකර අතුරුදහන් කිරීම ආරම්භ කර මහමග සිරුරු පුච්චපු යුගය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් බව අමතක කරන්න එපා කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. ජනාධිපති රනිල් ඇතුළු නඩය ලබ්බට තියපු අත පුහුලට තියන්න පුළුවන් කියන එක අමතක නොකළ යුතුමයි.